සුබ දවසක් කොල හැමෝටම මංගද කතා කරන්න යන්නේ ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන මංගද කතා කරන්න යන්නේ ගර්භණී භාවයේ බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලා අතින් සිදුවන කියන්නේ ඔයාලා අතින් විය යුතුම දේවල් තින් ඔයාලා දෙන්නම සැමියා බිඳ වශයෙන් දෙදෙනා අතින්ම විය යුතු දේවල් තියෙනවා තින් ඔයාලා මේ ගැන වැඩි හිතන්න නැතුව ඇති දැන් කාන්තා වශයෙන් ඔබ නම් ගොඩක් සැලකිලිමත් වෙලා ඇති ඔබ කොහොමද ගර්භණී භාවයට කටයුතු කරන්න ඕන ඒ වෙනුවෙන් කරන්න ඕන කැපකිරීම මොනවද ආහාර පාන මොනවද ඒවා අනුගමනය කරනවත් ඇති නමුත් මම අද කතා කරන්න යන්නේ පුරුෂයා විදිහට ඒ කියන්නේ පියෙක් වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබ අනිවාර්යයෙන්ම තම බිරිඳ වෙනුවෙන් සහ තමන්ට දරු පැටියෙක් ලබා ගැනීමට අනිවාර්යයෙන්ම කළ යුතු දේවල්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා ඔයාලගේ කිදිසිහිනේ සැබෑ කර ගැනීමට ගොඩක් දේවල් කරනවත් ඇති. නමුත් සමහර පිරිමි අය මේ දේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔබට දරුවෙක් අවශ්‍යයි කියලා දන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් වැඩි මොකුත් කරන්නේ නැතුව ඇති. සරු දිනවලදී එකතු වීම පමණක් සිදු කරලා ඉන්නැති දරු පෙටියක කෙනකම් බලාගෙන ඉතින් මේක කවදාවත් ඔයාලට පාස්වෙම ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ වෙනුවෙන් ඔබ ශාරීරික මානසික වශයෙන් ගොඩක් දේවල් කරන්න ඕනේ කැපකිරීම කරන්න ඕනේ ඉතින් මේ මෙච්චර කලුස්සහ කරලා ඉක්කිනි සීනේ සැබෑ කරගන්න බැරි වුණා ඔයා අනිවාර්යයෙන්ම කරිය යුතු දේවල් තමයි මම දැන් කියන්න යන්නේ ඉතින් අපි බලමු එහේ මොනවද කියලා පළමුම කාරණේ තමයි ඔබ ඔබගේ පිරිඳ මානසික වශයෙන් හොඳ මනසකින් යුතුව සතුටින් තියන්න ඕනේ. ඉතින් ඔබ ඇයට ආතතියක් ස්ට්‍රෙස් එකක් දෙන්න නැතුව ඇගේ වැඩ කටයුතු වලට උදව් කරන්න ඒ වගේම ඇයට ආදරේ ලබා දෙන්න ඇයට ආදරෙන් සලකන්න ඕනේ. ඉතින් මෙහිදී ඔයා අනිවාර්යයෙන්ම ඇයට තාම දරුවෙක් නැහැ කියලා අනවශ්‍ය විදිහට ඇය ස්ට්‍රෙස් එකට පත් කරන්න එපා. ඉතින් ඇයගේ තියෙන අඩුපාඩුවක් විදිහට ඒ දකින්න හොඳ නැහැ. ඉක්මනින්ම දරුවෙක් ඇයට ලබා ගන්න පුළුවන් කියලා ඇයගේ හිත සනසලා ඇයට උදව් කරන්න ඕන. ඉතින් එවෙනුවෙන් ඔයත් ඔයාගේ ආහාර පාන ගැන සැලකිලිමත් වෙලා ශුක්‍රාණු වල ගුණාත්මකභාවය වැඩි කරගන්න ඕන. ආහාර වල ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. ඔයා ඒ අනිවාර්යයෙන්ම ඔය දෙන්නම ඒ ආහාර ගන්න ඕන. කාන්තාවට විතරක් නෙමේ පුරුෂයාටත් මේ ගොඩක්ම වැදගත් දෙයක්. මීළඟ කාරණේ තමයි ඔබ රාත්‍රී රැකියාවක් කරනවා නම් හරි රාත්‍රියේ නිදි වර්ජිතව කාලය ගත කරලා ගොඩක් රැ වෙලා නිින්දට යන කෙනෙක් නම් ඔබ තරබාරු වෙලා ඇති. ඉතින් ඔයා ඉගෙන සැලකිලිමත් වෙලා ඔබගේ ශරීරයේ බලපාලනය කිරීමට ඒ වගේම ඔගේ නිින්ද ගැනත් උපරිම පැය 6ක් හෝ 8ක් දක්වා කාලයක් නිින්දක් ලබා ගැනීමත් වැදගත් වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි ඔයාලා දැන් අවුරුදු ගාණක් උත්සාහ කරලා දරුවන් නැහැ කියලා පසුතැවිලා වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා කොපමණ ප්‍රතිකාරකමවලට යොමු වීමටත් පෙර අනිවාර්යයෙන්ම ඔයාලා දැනගත යුතු දේවල් තමයි ඔයාලා අනිවාර්යයෙන්ම සතියකට 3-4 වතාවක් කියන්නේ කොපමණ වැඩ රාජකාරිවල නිරත වුණත් ඔබ ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරගන්න ඕනේ. එකතු වීමට කාලයක් වෙන් කරගන්න. ඉතින් සැහැළු මනසකින් යුතුව දෙදෙනාම හොඳ විවේකයක් අරගෙන ඔබ මේ සඳහා නිදි වර්ජිතව ඉඳලා නිදි වරාගෙන හිටියොත් ඒ සාර්ථක වෙන්නේ නැහැ. උදේ කාලයේදී පැයක් පමණ හෝ කාලයක් වෙන් කරගෙන විවේකයකින් පසු අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි. ඉතින් ඔබ කොච්චර උත්සාහ කරත් ඔසබ් චක්‍රවලදී සරු දිනවල තමයි අනිවාර්යයෙන්ම එකතු විය යුත්තේ. ඉතින් අනිවාර්යයෙන්ම දිනක් ඇරදිලා ඔබ මේ සරු දිනවලදී එකතු වීම කළ යුතු වෙනවා. ඒ වගේම ඔසප් වීමෙන් පසු 14 වෙනි දිනේ සහ හිට පෙර දිනේ සහ පසු දිනේ කියන්නේ 13, 14, 15 කියන දිම්බ පිට වෙන දිනේ සහ හිට පෙර හා පසු දිනේ අනිවාර්යයෙන්ම දින තුන ඒ දින තුන අනිවාර්යයෙන්ම එකතු විය යුතුයි. ඉතින් උදේ කාලේ 5:00, 4:00, 7:00 කාලේ එකතු විය යුතුයි.
මිලංකාරණේ තමයි පුරුෂා විදිහට ඔබ දුම්පානය කරනවා නම් මත්පැන් පානය කරනවා නම් ඉතින් මේ සියල්ල නවතන්න ඕනේ. ඉතින් මේක ගොඩක් බලපානවා ඔබගේ සිහිනේ සැබෑ වෙන්නේ නැති එකට. ඉතින් ඕලට අනිවාර්යයෙන්ම දරුවෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ දේවල් කරලා බලන්න. ඒ වගේ කැපකිරීම කරන්න හොඳමනින්ම දරු පෙට්ටියක් ලබා ගන්න පුළුවන්. කාන්තාව සරුභාවයෙන් යුතු වුණත් ඇයට මේරු ඩිම්බ පිට වුණත් ඇයගේ ක්‍රමවත් ඕසප් චක්‍රයක් තිබ්බත් පුරුෂයාගේ තියෙන ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩුවීම හේතුවෙන් ඔබගේ කිරිසිහිනේ තාම සැබෑ කරගන්න බැරි වෙලා ඇති. ඔබ ගැබ් ගන්නට බැරි වෙලා ඇති. ඉතින් ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම පුරුෂයාගේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය වැඩි වීමට කල යුතු දේවල් තිබෙනවා. ඉතින් ඔබ අනිවාර්යයෙන්ම ඔබ උදෑසන කාලයේදී තමයි ගුණත් වෙනුද ශුක්‍රාණු නිපදවන්නේ. ඉතින් දිනපතාම එකතු වෙන්නත් හොඳ නැහැ. දිනක් කර දිනක් එකතු වෙන්න ඕනේ උදේ කාලයේදී. ඒ අනිවාර්ය වෙනවා. ඉතින් ඔබ හොඳ නිින්දා හොඳ විවේකයකින් පසුව කාන්තාව නෙමේ පුරුෂයා හොඳ විවේකයකින් පසුව නිින්දකින් පසුව උදෑසන කාලයේදී වැඩි ශුක්‍රාණු ගුණත් ශුක්‍රාණු ප්‍රමාණයක් නිපදවනවා. ඉතින් ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. උදේ 5:00 to 7:00 අතර කාලය තුර ඔබ එකතු වෙනවා නම් සරු දිනවලදී අපිට අනිවාර්යයෙන්ම කිරිසිනේ සැබෑ කරගන්න පුළුවන්. ඒ වගේම පුරුෂයා විදිහට ඔබ අනිවාර්යයෙන්ම ඔබ ඇඟ මහන්සි කරන ඇඟ වෙහෙසවන වැඩවල නිරත වෙන්න හොඳ නැහැ. නමුත් ව්‍යායාම කිරීම අවශ්‍ය වෙනවා. ඔබ අධික කායික හෝ මානසික වශයෙන් පීඩනයට පත්වන වැඩවල නිරත වීම, ඒ වගේ කටයුතු වල යෙදීම ගොඩක්ම බලපානවා මේකට. දෙදෙනාගේම මානසික සුවය ගොඩක්ම මේ සඳහා වැදගත් වෙනවා. ඒ වගේම බර පාලනය කිරීම මේ සඳහා ගොඩක්ම වැදගත්. විශේෂයෙන්ම ඔයාලා මෙහිදී ආහාර ගැන සැලකිලිමත් වෙනකොට අධික තෙල් සහිත, පිටි සහිත, සීනි සහිත ආහාර ගොඩක්ම වලකින්න ඕනේ. ඉතින් ඔයාලා සෞඛ්‍යමත් ආහාර වේලක් ගැන සැලකිලිමත් වෙන්න ඕන මේ උත්සාහ කරන කාලයේදී. ඉතින් ඔයාලා අනවශ්‍ය ආහාර ගන්නව නම් සෞඛ්‍යට අහිතකර ආහාර වලින් වැළකීලා, ඇල්කොහොල් වලින් තොර වෙලා, ඒ වගේම සෞඛ්‍යමත් ආහාර මං සඳහන් කරලා තියෙනවා මීට පෙර වීඩියෝ එකදී. ඒ හර දෙදෙනාම අනිවාර්යයෙන්ම ගත යුතුයි. කාන්තාව පමණක් නෙමෙයි, ඔබට අනවශ්‍ය විදිහට අනවශ්‍ය ආහාර, අහිතකර ආහාර රටා පුරුදු වලින් මේ කාලයේදී ඈත් විය යුතුම වෙනවා. ඉතින් මම ඔබට සඳහන් කරා මෙහිදී එකතු වීමකදී ලිහිසිකාරක භාවිතා කරන්න හොඳ නැහැ කියලා. ඉතින් ඔබ ලිහිසිකාරක විදිහට ස්වභාවික ලිහිසිකාරක හිටින්නේ කේටේ මේ කෙලවල ගොඩක්ම අන්තර්ගත වෙනවා. ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු කරන අහිතකර දේවල්. ඉතින් ඒ නිසා පෙර මුඛ සංසර්ගයෙන් නිදිලා ඉවර වෙලා මේ වගේ දරු සිහිනය හොඳ වීමට එය හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම කිසිම ලිහිසිකාරකයක් භාවිතා කරන්න හොඳ නැහැ. ඔබ දෙදෙනාම මේ වෙනුවෙන් ඔයාලගේ මනස යොමු කරලා කටයුතු කරන්න ඕන. කාන්තාවට පමණක් ඒ සඳහා වගකීම පටවීම අවශ්‍ය නැහැ. ඔබ දෙදෙනා මේ වෙනුවෙන් කටයුතු කළ යුතුම වෙනවා. ඉතින් මෙය තනිව කළ නොහැකි දෙයක්. ඔබ දෙදෙනාගේම කැපවීම අවශ්‍යම වෙනවා. ඉතින් ඔබ ආගමික වතාවත් වල යෙදිලා හරි ඔබ මනසින් හිතලා හරි ප්‍රාර්ථනා කරන්න ඕනේ ඉක්මනින්ම දරුවෙකු ඔබට අවශ්‍යයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් ඔබ කළ යුතු දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මීළඟ කාරණේ තමයි ඔබ දෙදෙනා අනිවාර්යයෙන්ම ඔබ දෙදෙනා ගත යුතු ආහාර, කියන්නේ දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය ගැන ඔබ දෙදෙනාම සොයා බලලා මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ ආහාර දෙදෙනාම දිනකට අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. ඉතින් ඉගෙන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මිලඟ විශේෂ කාරණයක විදිහට එකතු වීමකදී ලිහිසිකාරක කිසිවක් භාවිතා කරන්න හොඳ නැහැ. ඉතින් ඒ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මේ වීඩියෝ එක. ඉතින් අනිවාර්යයෙන්ම මේ කරුණු සැලකිලිමත් වෙලා ඒවා පිළිපදලා බලන්න ඉක්මනින්ම කෙලිසිනේ සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන් වෙයි. දිගටම channel එකත් එක්ක ඉන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න, comment කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න අමතක කරන්න එපා, like කරන්න, share කරන්න. ඔයාල හැමෝටම යහපතක්ම වේවා.